උදේ 7:00ට බැල්කනියේ සිමෙන්ති පඩිය උඩ ඉඳගත් කෙල්ල දවල් 11:12 වනතුරුත් එහෙමම උන්නාය. ගෙදර ඔක්කොටම වහවා ගන්නට බැරි තරම් දුකය. දිසානායක වලව්වේ මනමාලියේගේ මුහුණේ සිනා ඩිංගිත්තක්වත් නැත. ඔක්කොටම වඩා ගින්දර ඇවිලුණේ සුජාතාගේ දයසිරි මහතාගේ පපුවලයි. ප්‍රේම තුන් පාරක්ම ගොස් උදේර කන්නට එන්නේයි කතා කළාය. එහෙ සපු ආවේ නැත. ජයන්ත මුළු පොලිසියම දාලා මගුල කරන්න යන්නේ. ඒත් කෙල්ලව දැක්කම වාවන්නේ තාත්තේ. ඊයේ දවල් ඉඳලා කාලා නෑ. සුජාතා දයසිරි මහතාට කිව්වේ හුල්ලමනි. මට අලුතින් කෝට් එකක්වත් මහන්න හිතෙන්නේ නෑ දුවේ. අනේ මන් දන්නේ. කෙල්ල සතුටින් උන නම් හිතට බයක් නෑ. තාත ටිකක් කතා කරලා බලන්න. දයසිරි මාතා ගොස් කෙල්ල ළඟින්ම සිමෙන්ති බඩිය ඉඳගත්තේ ඇගේ හිසට අත ගාගෙන මේ. සපු සියා දෙස බලා අසර ලෙස සිනාසුනාය. චූටි මැණික. දැන් මොකද චූටි මැණික වෙන්නේ? සපු සිනාසුනාය. ඒ සිනාව සිනාවකට වඩා ඇඩමකට සමානය. වෙන්නේද සියේ? වෙන්නේ වාගේ චූටි මැණික කියන්නට ආදී සපු කීවේ නැත. දයසිරි මාතා කෙල්ලගේ කරට අතක් දමා ගත්තේ. චූටි මැණික, අපි මැණික බත් ටිකක් කාලා ඉමු. අනේ සියේ, මං කන්නේ කොහොමද? නොකා මැණික. සපු කතා කළේ නැත. ජීවිතේ මොන දේ කරන්නත් හිතේ ධෛර්යය වුණ. ඔයා ඉන්නේ ජීවිතය විසිකලා දාන්න පුළුවන් වයසක නෙමෙයි. පටන් ගන්න වයසේ. මං කියන්නේ සියේ මං හරි කියලා. ඒත් මට වෙච්ච දේ මට දරා ගන්න බෑ. මං ඔයා වැරදි කියලා නෑ මෙනික. සමහරට වැරදිත් ඇති. දෙමෝපියෝ බන්දල දෙන මිනිහත් එක්ක ජීවත් වෙන්න ගෑණියෙක් වුණාම හිතාදා ගන්න ඕන. ඒ මිනිහා ආදරේ වුණත් නැති වුණත්. සියේ, ගෑනුන්ට ජීවිතයක් නෑ. බඳින මිනිහාගේ ගොරක කෝවේ වැටිලා ගෑණි ජීවත් වෙන්න ඕන. ඒකයි හැටි. ප්‍රශ්නේ තියෙන්නේ මට ඒකට හිතාදා ගන්න බැරි එක. මේක අසාධාරණයක් කියලා මට හිතුණට ඒක තමයි ඇත්ත. මට තද වෙනකල් ජීවිතයක් තිබ්බා. ඒ ජීවිතේ මැරෙන හැටි දැන් මම බලන් ඉන්නවා. අමාරුයි සී, හරිම අමාරුයි. මං හිතේ නැහැටි වැරදි ඇති. ඒත් කොහොම ඉන්නද? මං සීයට, අම්මට, තාත්තට දොස් කියන්නේ නැහැ. ඒ චූටි මැණිකගේ ජීවිතය ඉවරයි. බොරුවට කියනවා නෙමෙයි සීයේ, ඇත්තටම ඉවරයි. මගේ සතුට ගැන දන්නේ මං. මගේ ජීවිතයේ සැනසීම ගැන දන්නේ මං. මගේ ආදරය ගැන දන්නේ මං. ඒවා දැනෙන්නේ නෑ වෙන කෙනෙකුට. ප්‍රශ්නයක් නෑ සීයේ, මං ගැන හිතන්න එපා. පුළුවන් නම් මල්ලියව බලාගන්න. ඒකට හොඳ අනාගතයක් හදන්න. මං අන්ධකාර වෙච්ච පාළු ජීවිතයකට යනවා. මං එක දෙයක් සීයාගෙන් ඉල්ලනවා. මාව බලන්නවත් දෙන්න එපා. මගේ ජීවිතේ ඔයාලට බලන්නවත් බැරි තරම් නරක ජීවිතයක් වේවි. මං හිඟන්නේක් වගේ අනාථ වෙවි. චූටි මැණික හෙටින් පස්සේ නෑ කියලා හිතලා මං ජීවත් වෙච්ච අතීතය මතක් කරන්න. එච්චරයි. මං මගේ කාලගන්න ජීවිතේ හුරේ නම් සීයේ, ඒක ගැන බය වෙන්න එපා. මට පුළුවන්. දවසක තාත්ත සතුරු වෙයි. එයාගේ චූටි මැණිකව පණ පිටින් ගින්නට දැම්ම එයා. මාව පිච්චෙන හැටි ආර පෙනේ. මේක අපරාධයක් වෙන්නේ මට සීයේ. කාටවත් ඒක අපරාධයක් කියලා පේන්නේ නැහැ. මාව මැරෙන හැටි දැනෙන්නේ මට. මාව පිච්චෙන හැටි දැනෙන්නේ මට. ඒක කොච්චර හයියෙන් කෑ ගහලා කිව්වත් තවත් කෙනෙකුට දැනෙන්නේ නැහැ. තේරුම් ගන්නත් බෑ. මේක හැමෝටම විහිළුවක්. ඒත් මට දුක. මගේ ජීවිතේ මෙච්චර වටනවයි කියලා හිතපු සපුමලී දිසානායකගේ ජීවිතේ විහිළුවක් වෙච්ච එක. සියා හිතන්න එපා මම මේ කතා කරන්නේ කොල්ලෙක්ගේ ආදරෙන් වල්මත් වෙලා කියලා. ඒ ආදරෙන් පිස්සු වැටලා කියලා. නැහැ. ඌ දිනු වෙලා තැනකට ආවොත් මං හිතලම සාගරගෙන් අයින් එනවා. එහෙම වෙන්නත් ඕන. ජනිත් ලොකු බණ්ඩාරලා විනාශ කරපු ජීවිතය සමන්වලක් වගේ ඉන්න කොල්ලෙක්ගේ පිටේ එල්ලන්න මං කැමති නැහැ. මට දුක මං ගැන. පුදුම අසරණකම මට දැනෙන්නේ. සියා දන්නවා හෙට ඉඳලා මට මං ගැන හිතන්න දෙයක් නැහැ. ඒක කොච්චර දුකක්ද? පුදුමාකාර දුකක් දැනෙන්නේ. සපු හුස්මක්වත් නොගෙන කියවාගෙන ගියාය. කෙල්ල ඉන්නේ කොතරම් දරුණු පීඩනයකින්දැයි දැන් සිතාගත හැකිය.
මට තේරෙනවා මැනික. දෑසිරි මතා පුදුමාකාර දුකකින් කීවේ, නෑ සියේ නෑ, ඔයාලට දැනෙන්නේ නෑ. මේ වෙන්න යන දේ ඔයාලට තේරෙන්නේ නෑ. තේරෙනවා නම් මේ ගෙදර තත්ති මීට වඩා වෙනස්, ගොඩක් වෙනස්. කාටවත් තේරෙන්නේ නෑ, කවුරුවත් ගණන් ගන්නෑ. මේ පපුුවට දැන්න දේ ඔයාලට දැනෙන්නේ නෑ. හැමදේම සාමාන්‍ය තත්ත්වයට පත්වේ කියලා හිතාගෙන ඔයාලා ඔක්කොම අහක බලාගෙන ඉන්නේ. මං ජීවිතේ අමාරුම් ප්‍රශ්න හිර වෙලා. මේ බැදීම් මොකටද? මේ සම්බන්ධ මොකටද? කවුද අද මට උදව් කරන්නේ? කවුද මට පිහිට වෙන්නේ? ලොකු ආගාධයකට මාව ගහගෙන යනවා. කවුද මාව ගලවගන්නේ? මං දැන් ඒක තේරුම් අරන් ඉන්නේ. මේක හරි දුප්පර අත්දැකීමක්. ජීවිතේ ලොකුම දුක බෙදාගන්න කවුරුවත් නැහැ. අද මං තනි වෙලා. මං පිහිටක් ඉල්ලගෙන හිඟා කෑවා, බැගෑපත් වුණා. මුකුත් මට ලැබුණේ නැහැ. අන්තිමට මං තීරණය කළා මේ ජීවිතේ බාර ගන්න. ඒකයි වුණේ. දැන් ඇවිත් මට කන්න කියන්න එපා සීයා. බඩේ ගිනි අඟුරු තියෙද්දි බත් කන්නේ කවුද? ඔයා කියයි මං මහා බෝඩ කෙල්ලෙක් කියලා. ඇත්ත සීයේ, මිනිස්සු අසරණ වුණා මෝඩ වෙනවා කියලා මං දන්නවා. දැන් මං සපු ඉකි ගෑද්දි කතාව නැවැත්තුවායි. දයාශ්‍රී මහතා බලා උන්නේ පුදුමේනේ. දවසක ඔයාලට අනන්න වෙයි, මං ඒක දන්නවා. ඒත් මම මේ ගෙදරින් යන්නේ ඔයාලට එක දෙයක් කියලා. දිසානායක පවුලේ දුවෙක් වෙලා ඉපදිලා මට ලොකු අසාධාරණයක් වුණා. ඒක ඔයාලට කියලා මම යන්නේ. ඔයාලා ඔක්කොම සතුටින් ඉන්න සීයේ. මල්ලි ගැනවත් බලන්න, මං එච්චරයි ඉල්ලන්නේ. සබු දෑත් එක්කට වඳිමින් මෙන් කියා අඬාගෙන කාමරයට දිව්වාය. මේ සම්පූර්ණ කතාවම සුජාතාත් ප්‍රේමත් අසාගෙනේ. වාවා ගන්නට බැරුව තුන්දෙනාම ඇඬුවෝය. දයාසිරි මාතා කඳුළු පුරවාගෙන පැමිණ සුජාතා දෙස මොහොතක් බලා උන්නේ. කෙල්ල කියන්නේ ඇත්ත. අපි කෙල්ල වෙනුවෙන් මොනවත් කළේ නෑ. දයාසිරි මාතා පුදුමාකාර දුකකින් කීවේ. සුජාතාට ඉහිලුන් නොදෙන පුදුමාකාර දුකක් දැනුනේ. මුළු නිවස පුරාම පැතුරුනේ පුදුමාකාර නිහඬතාවයකි. කිසිවෙකු කතා කළේ නැත. හවස පහට පමණ සපෝ සපුමල්ට අන්දවා ගත්තාය. චාම් කළු සායකුත් සරල් බ්ලවුස් එකකුත් ඇන්දය. ඇගේ පර්ස් එකද අතර ගත්තාය. සුජාතා කෙල්ල දෙස බැලුවේ මහා දුකක් හිතේ හිර කරගෙන. අම්මේ, මං මල්ලියක ටවුමට ගිහින් එන්නම්. අනේ මැනික. සුජාතා අඩන්නට මෙන් කෙල්ලගේ අතකින් අල්ලා ගත්තාය. මොනහරි කන්න. අම්මාගේ තිත්තු දෑස් දෙස බලද්දී සපුට දුක සිතුනි. අපි ෂෝටීට්ස් කන්නම්. අක්කට කවන්න පුතේ. සපුමල් හිස වෙනුවේ. බේබි අද මායෙක්කත් තරහ වෙලා වගේ ලොකුනෝන. ප්‍රේමා කිවි දුකින් මිනි. කොහොමටත් කෙල්ල මේ දවස් ටිකේ කා සමගවත් කතා කළේ නැත. නෑ ප්‍රේමා, ඔයාන්නේ මල්ලිත් එක්ක මොනාරි කතා කරන්න. කෙල්ල පෙන්නට වඩා ගොඩා පොඩි පුතාට ආදරේ. මේව ඉවසන්න බැරි දුකක් ලොකුනෝන. මං මේව කාට කියන්නද ප්‍රේමා? සුජාතා කිවි පුදුමාකාර දුකකිනේ.